කාර්මික විද්‍යාලයක පාඨමාලාවක් කරලා විදේශ රැකියාවකට යන්න පුළුවන් පාත්වේක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඇත්තටම අර මේ ළඟකදී ඉඳලා මම කරන කෙටි වීඩියෝ සීරීස් එකේ මේකත් ඇතුල් කරන්න හිතුවා. කලිනුත් මම මේ සම්බන්ධ කතා කරලා තියෙනවා දීර්ඝ වශයෙන්. ඒ වුණාට ඉතා කෙටියෙන් මම මේ කියන්න යන්නේ කාර්මික විද්‍යාලයක කෝස් එකක් කරලා කොහොමද ඕස්ට්‍රේලියාව වගේ රටකට එන්නේ කියලා. ඉතින් එහෙම එන අයට විශේෂයෙන් මේක වැදගත් වෙනවා. දැන් උසස් පෙළ එහෙම කරලා සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ගෙවල් වලට එලා ඉන්න තරුණ දූපුතුන්ට විශේෂයෙන් පුතාලට ඒ අයට මේක ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලොන්ට ඇත්තටම ඔය ඉන්න ගමන් කරන්න පුළුවන් කාර්මික විද්‍යාල පාඨමාලාවක්. අපි කියමු ජර්මන් ටෙක්. ගොඩක් දේවල් ඉතින් කොළඹ තමයි තියෙන ජර්මන් ටෙක් එකේ හරි ඇක්වයිනාස් කොලෙජ් එකේ හරි ඔය වගේ ගොඩක් ප්‍රයිවට් ඒවා තියෙනවා. ඒ වගේත් පුළුවන්. ඒ වගේම ගංගාරාමේ කියලා තියෙනවනේ, එතනත් තියෙනවා මං හිතන්නේ කාර්මික විද්‍යා පාඨමාලා. එතකොට ඊළඟට ඕපන් යුනිවර්සිටි එකේ තව තියෙනවා නයිට ඇස්සෙල් කියලා තියෙනවනේ. ඔය වගේ ඒ වගේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් විශේෂයෙන් මෝටර් කාර්මික, විදුලි කාර්මික, ඊළඟට මේසන්, වඩු වැඩ, ඊළඟට ප්ලම්බින්, ඒ කියන්නේ පයිප්ප වැද්දුම් කරු පයිප්ප වැඩ, ඒ වගේ ඒවා. ඒ වගේ කෝස් එකකුත් එක්ක ඕගොල්ලෝ ඉංග්ලිෂ් IELTS, PTE, OET ඒ වගේ සාමාන්‍ය ප්‍රමාණයකට ලකුණු මං හිතන්නේ 6ක් වගේ ගන්න. එහෙම කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මේ වගේ විදේශ රැකියාවකට එන්න පුළුවන්. කෙලින්ම PR අරගෙනම එන්න පුළුවන්. හැබැයි එහෙම එන්න ඕගොල්ලෝ අවුරුදු කීපයක් ඒ ට්‍රේඩ් එකේ ලංකාවේ වැඩ කරලා තියෙන්න ඕනේ. කියන්නේ අර කෝස් එකක් කරලා ඊට පස්සේ ඉතින් දිගට වැඩ කර කර ඉන්න ඕනේ. ඇත්තටම ඕගොල්ලන්ට තියෙන්නේ ඉංග්ලිෂ් කරගන්නවා, ඔය මේ ඉංග්ලිෂ් වලට සූදානම් වෙනවා, ඔය කෝස් එක කරනවා. ඊළඟට ඒ කෝස් එකෙන් පස්සේ ඇත්තටම ඒ රැකියාවේ යෙදෙනවා. ඒ කියන්නේ මම අහලක් තියෙනවා විශේෂයෙන් ඉදිකිරීම් ශාස්ත්‍රයේ එහෙම වැඩ කරන්න කට්ටිය ඕන කියලා ලංකාවේ. මේ දවස්වල පොඩි පසුබෑමක් තිබුණත් ඕවා හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් මේවට දැන් සූදානම් වුණා නම් ඕගොල්ලන්ට අනාගතේ මේ වගේ රටකට එන්න පුළුවන්. ඇත්තටම එහෙම රැකියාවකට මෙහි ආවම ඕගොල්ලන්ට තමන්ගේ පවුල, තමන්ගේ ගම, ඒ හරහා ඇත්තටම තමන්ගේ රට දියුණු කරන්න දායක වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඕගොල්ලෝ කරන්න ඕනේ ඔන්න ඔය කියපු තැන්වල ඇක්වයිනස් කොලේජ්, එහෙම නැත්නම් ඔය ජර්මන් ටෙක් එකේ, ඊළඟට ගංගාරාමේ තියෙන ජර්මන් ටෙක් වගේ එකක් තියෙනවා ඒකේ, ඊළඟට ඕපන් යුනිවර්සිටි, ඊළඟට තමන්ට පටන් ගන්න පුළුවන් ඇත්තටම තම තමන්ගේ පළාත්වල තියෙන කාර්මික විද්‍යාල වලින් පටන්ගෙන ඉස්සරහට ඊට පස්සේ ඉදිරියට පාඨමාලා කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ එක දෙයක් හිතා ගන්න ඕනේ, අර කෝස් එක කරපු ගමන් ඩංගාලා පිටරට එනවා කියලා එකක් නැහැ. හැබැයි ඉතින් දිගට ඒ ශාස්ත්‍රයේ රැඳිලා හිටියහම එන්න පුළුවන්. මම ෆේස්බුක් එකෙත් ඔය වගේ එකක් ෂෙයා කරා, දකුණු ඕස්ට්‍රේලියාවට එහෙම කට්ටිය ගන්නවා කියලා එකක්. ඒකේ මං හිතන්නේ ඕගොල්ලන්ගේ පළපුරුද්ද අවුරුදු ගණනාවක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් ඇත්තටම පළපුරුද්ද ගැන ඕගොල්ලෝ ඒ කෝස් එක කරලා දිගට වැඩ කරන් ගියාම වැඩ කරන් යද්දී ඉංග්ලිෂ් හදාගෙන ඒවා මේවා කරගෙන එනකොට ඊට පස්සේ ඕගොල්ලන්ට මෙහාට එන්න පුළුවන්. මෙහාට ආවම ඕගොල්ලන්ට තේරෙයි, දැනටමත් ඕගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාවේ රුපියල මෙහි ඩොලරයට සාපේක්ෂව ඇත්තටම දැන් තියෙන්නේ ලංකාවේ රුපියල් 250ක් විතර, 40 ගාණක් ඕනි බැංකු වලින්. බ්ලැක් මාකට් එකේ මං හිතන්නේ 280ක් විතර වාගේ වෙලා තියෙනවා. එතකොට ඉතින් ඒ කියන්නේ ඒ වගේ අනුපාතයකින් ඕගොල්ලන්ට මුදල් හොයන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ හරහා අපේ රටට, අපේ නෑදෑයන්ට, හිතවතුන්ට, පවුලට, ගමට හැමෝටම උදව් කරන්න පුළුවන්. මේක ඉතින් හිමීට සැලසුම් කරලා කරගෙන යන්න ඕනි වැඩක්. තව පොඩි කතාවක් කියලා මම මේක නවත්තන්නම්. කෙටි වීඩියෝ එකක් කියපු හින්දා ඉතින් එතකොට මේ කියන්න එපා, ඇත්තටම කියන්න එපා කියන්නේ මෙහෙම හිතෙනවනේ අපිට. ඉතින් යම් යම් අය යටතේ ඔළුව පාත් කරගෙන වැඩ කරන්න වෙයි මුල් කාලේ කියලා ඒ ගැන කලබල වෙන්න එපා. ඇත්තටම මේ ડોක්ටර්ස්ලා නර්සස්ලා එහෙම විදියට එන අය පවා ඉතින් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවල අනිත් අයට ඔළුව පාත් කරන් ඉඳලා ඉන්න වෙන සිද්ධියක් ඉතින් ලංකාවේ තියෙනවා. එහෙම තමයි, ඒක අපේ රටේ ක්‍රමේනේ. ඒ වුණාට එහෙම නෑ මේ වගේ රටවල තමන්ට අභිමානයෙන් වැඩ කරන්න පුළුවන්. ලංකාවේදී තින් තමන් හිතාගෙන මේ විදියට වැඩ කරාම හරි හොඳට ඇඳලා පැලඳලා පිළිවෙලට ලෑස්ති වෙලා මේ විදියට වැඩ කරගෙන ගියාම හරි. ඉතින් ඔන්න මං කිව්වා කෙටියෙන් එන ජර්මන් ටෙක් වගේ කෝස් එකක් මං එකක් උදාහරණයට විදියට ගත්තේ. ඒ වගේ කෝස් එකක් කරලා මෙහෙට ආවොත් ඕගොල්ලන්ට අවුරුදු කීපයක් ගියාම, අවුරුදු කීපයක් ඇතුළත සෑහෙන සාර්ථක මනුස්සයෙක් වෙන්න පුළුවන්.